මලගිය ඥාතින් පෙරේතලෝක ඉපදුනාට පස්සේ තමන් කලින් ඉටපු ගෙවල්ලොට ආයමත් එනවා. ඇවිදිින් බිත්තියෙන් යහා පැත්තෙත් දොරමුල්ලෙත් බිත්තිිය මුල්ලෙත් හතරමං සන්දිවලත් ඉන්නෝ. ගෙවල්වල උද්දවිය හොඳට කෑමබීම හදාගන කාලබීල ඉන්නකොට අර මැරිච්ච උදවියගේ අකුසල කර්මනිසා කාටවත් ඔවුව මතක් වෙෙ නෑ. නමුත් ඔවු ගෙන අනුකම්පා කරන ඥාතිවරු සුදුසු කාලෙට සැපසරුප් විදිට ප්‍රනීත විදියට දානය අදලා ඒ ඥාතීන්ගෙන් නාමයෙන් ගුණවතුන්ට පූජා කරනවා. අපගේ පරලෝගය ඥාතීන්ට මේ පින අයිති වෙත්වා. ඒ නෑදෑය සුවපත්තෙත්වා. කියලා පින්දෙනකොට එතනට මිය පරලෝගෙන් ඥාති ප්‍රීතියෝ රැස් වෙන. ඒ මළගේ ඥාතින් ඒ ඒත් ඇැංවලට ඇවිදින් රැස්වෙල ඉවා බොහෝ දංපැන්වලින් දානමය පින්කම් සිදුකරනකොට ඉතා හොඳින් අනුමෝදම් වෙනවා අන්නේ අපේ මේ නෑදෑයෝ බෝ කලක් ජීවත් එත්වා ඕන් නිසා අපට මේ පුන්න සම්පත් ලැබුණානෙව අපටත් පූජාවන් ලැබනාානෙව කියලා ඒ ඥාතිප්‍රේතියෝ සෙත්පතනවා දදුන්න උදවයටත් නිස්්පල වන්නේ නෑ. ඒ ප්‍රේතලෝකයේ කුඹුරු වැඩනෑ ගවපාලනයක් නෑ වෙළහිළදාමකුත් නෑ රන්රිදී මිලමුදල් ගණු දෙනෝකුත් නෑ කළුරිය කරලා ප්‍රේතලෝකයේ උපන්නට පස්සේ මේ මිනිස් ලෝකෙන් දෙන පිනකින් තමයි ඒ උදවිය ජීවත්තෙන්නේ. ඒක උස්බිමකට වැටනු ජලය පහත් බිමකට ගලාගෙන යනවාවාගේ දෙප. ඒ විද්‍යටම තමයි මේ මිනිස්ලොව ඥාතිීන් විසින් දෙන පින්වලින් ප්‍රේතයින්ට සැපලැබෙන්නේ ඒ වගේම මහාගංගා කුඩා ඇලදොලොවලින් රැස්වෙන දියෙන් මහාසයිරු පිරෙනා වගේ මිනිස්ලොව ඥාතීන් විසින් දෙන පින්වලින් තමයි ප්‍රේතයන්ට සැප ලැබෙන්නේ ඒ ඥාතිීන් ජීවත්තල ඉන්න කාලේ මට මේ මේ දේවල් තියෙන මට මේ මේ උප්පකාර කරලා තියෙනවා මේ අය මගේ ඥාතිමිත්‍රියෝ මේ අය මගේ යාළුවෝ කියලා ඔවන්ට ඉස්සර කරපු කියපු උපකාර සීකරගෙන පින්දෙන්ටෝනෙ. අඩලා වැඩක්නෑ සෝකවෙලා වැඩක් නෑ වෙන වැලපීමක් කරලා වැඩක්නෑ. ප්‍රේතල්ලෝකයේ උපදිනායට ඒකෙන් කිසි ප්‍රෝජනයක් නෑ. එන් ඥාතිී ප්‍රේතයෝ ඒ විද්‍යට මෙහෙ ඉන්නවා. ිබිසාර රජතුමන ඔබ අද තමන්ගේ මියගේ ඥාතියෙන් උදෙසා මේ දානය පූජා කරගත්තා ආර්ය සංඝයා කරෙහි පිදූ දානය යාපත් ලෙස පිනේ පිහිටිය බොෝ කලක් ඒ උදවයට මේ පින හිතසුව පිණිස හේතුවෙනවා මේ මෝතේම ඒ ඇත්තන්ට මේපිින් ලැබෙනෝ මේක හොඳ ඥාති ධර්මයක් හොඳ ආදර්ශයක් ියගිය උදවයට උසස් පූජාවක් කලා වෙනවා. බික්කු සංඝ්‍යට ශක්තියක් ලබා දුන්නා වෙනවා රජතුමනි ඔබ විසින් බොහෝ කලක් යහපත පිණිස හේතුවන මහත් පිනක් රැස් කරගත්තා. පස්වෙනි තිරෝකුද්ඩ ප්‍රේතවස්තුයි.